කියන කතා. සජිබේ කියන්නේ එක පුද්ගලයෙක්ගේ හෝ දෙන්නෙක්ගේ සම්පතක් නෙවෙයි. පහුගිය දිනවල සිද්ධ වුණු දේවල් ගැන මගේ විශාල අප්‍රසාදයක් තියෙනවා. ඉදිරියට සිද්ධ වෙන දේවල් මොනවද කියලා බලාගෙන ඉන්න. දේශපාලනය කරනකොට අනිවාර්යයෙන්ම වහල්ලු වගේ නැගිටින්න කියනවා නැගිටින්න වාඩි වෙන්න කියනකොට වාඩි වෙන්න. එහෙම දේශපාලනය කරන්න බෑ. තව දූෂිතයි උදමුදා හිටපු එකතු වුණොත් රණවිරු බලවේග අරම ඔක්කොම දිය වෙලා යයි. මහසමසෙන් කියන්නේ ඔය ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී සජිබේ මන්ත්‍රීවරයෙක් විදිහට තටින්න බලන්නේ. මම අංජනංකාරයෙක්වත් තුමනදාසවත් එහෙම නැත්නම් කවුදර මට එහෙම අංජනං කියන්න බෑ. එන විදියට ඔබතුමාටත් මුණ දෙන්න නෑ මටත් මුණ දෙන්න වෙනවා. සරත් පොන්සේකා වගේ නායකයෝ තේරුම් ගත යුතු කාරණාවක් තිබෙනවා. දේශපාලන සංවිධානයක් එක කටයුතු කරද්දී ඒ දේශපාලන සන්ධානයේ තනි තනි පුද්ගලයෝ විදිහට අපිට මත ප්‍රකාශ කරන්න තිබෙනවා නම් ඒ මත ප්‍රකාශ කරන්න ඕනේ ඒ අදාළ දේශපාලන සන්ධානෙන් ඉවත් වෙලා. සරත් පොන්සේකා විතර නෙමෙයි ඔය ඔක්කොම අල්ල ඇතුලේ ෆයිට් කරනවා. ඔය සජබේ සම්පූර්ණ අවුලක් වෙලා තියෙන්නේ. සෑහෙන්න ඇතුලේ තියෙනවා ප්‍රශ්න. විපක්ෂ නායකතුමාට අන්දයිද මම දන්නේ එතුමාට දැනෙන්නේ නැද්ද මම දන්නේ එතුමාගේ ওই ඉන්න කට්ටිය ඔක්කොම එතනදි කෑ ගහලා පිටිපස්ස දොරෙන් ඇවිල්ලා ජනාධිපතිතුමා බලා ඩිස්කෂන්ස් ගිහිල්ලා ඩීල් දානවා මන් දන්නේ එතුමාට තේරෙන්නේ නැද්ද කියලා මේ ඕනම කෙනෙකුට තමන්ට තීරණයක් ගන්න තමන්ට පුළුවන් ඕනම කෙනෙකුට සරත් ෆොන්සේක විතරක් නෙමෙයි වෙන නායකතුමා මුල් කරගෙන අපි මේ සියලුම දෙනා දේශපාලනය කරන්නේ මේක මේ තරම් දුරකට යන්න තිබ්බ දෙයක් නෙවෙයි තාමත් පහසුවෙන් මේ සියලු දෙනාට එක සාකච්ඡා මේසයකට ඉඳගෙන මේව කතා කරන්න තිබ්බා ලවන්න කියලා විපක්ෂේ සියලුම පක්ෂ එක්කම වෙලා මේ වෙලාවේ පරාජය කළ යුත්තේ පුද්ගලයා කවුද ආණ්ඩුවේ කණ්ඩායම හුම් කන් දෙන්න ඕන මුලින්ම සමහර නායකයෝ ඉන්නවා මුදියේ පටන් ගත්තම රෑ වෙනකම් මුදියන ටිකේ විතරයි කට වහගෙන අනිත් හැම වෙලේම කට ඇරලා කියවනවා කියවනවා ඔය පාර්ලිමේන්තුවේ අපි දකිනවනේ සරත්පුරසේක මහත්තයාගේ නායකයා විපක්ෂ නායකතුමා බුදු අම්මේ හරියට නිකන් බටලිය පැල්ල වගේ එහෙම ආයක ඉන්න බැරි හින්දා වෙන්නේ නැති එතුමා අයින් වෙන්න මම හැමදාම කියන දෙයක් තමයි දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැත දේශපාලනයේ සදාකාලික හතුරොත් නැත එහෙම තිරණම් කොහොමද අපි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරා එහෙනම් ඇයි අපිට බැරි සරත්පුරසේක මන්ත්‍රීතුමා වගේ කෙනෙක් එක්ක අහු වෙන්න බැරි